පන්තිලිබෙබ තෙලිනාට්‍ය මේ ශ්‍රී ලංකේය මාලා නාටක කලාවේ යම්කිසි සුවිශේෂී වෙනසක් ඇති කරපු නාට්‍යයක්. ඇත්තටම මේ මෑතක මේ නාට්‍ය කලාවේ ඇති වුණු ප්‍රවණතාවය තමයි මේ තරුණ පරම්පරාවේ ආදර කතන්දර, ප්‍රේමණීය කතන්දර ඒවා බොහොම ලාභදායක විදිහට බිත්ති හතරක් මැද්දි ගෙදරක මැදසාලේ ස්තෝපුවේ රෝගත කරලා ටෙලිනාට්‍ය වශයෙන් විකාශ කරනවා. ඉතින් එතනින් යම්කිසි බැහැරට ගිය වෙනසක් ඇති කරපු නාට්‍යයක් තමයි මේ ශනික පෙරේරා අධ්‍යක්ෂකේ කරලා දෙරණ නාලිකාවෙන් ඔබ හමුවට ආ රන්තිලිබෙව නාට්‍යය. මේ නාට්‍යය බොහොම සුවිශේෂී. මොකද මේ දර්ශන තල ගත්තොත් තාමත්ම දුෂ්කර ප්‍රදේශවල එහෙම නැත්නම් අගනුවරින් කිලෝමීටර් 100 ගණන් ඈත බොහොම සුන්දර ස්ථානවල ග්‍රාමීය පරිසරවල ඒ වගේම මේ අදාළ කාලයක් මේ වර්තමානයේ නෙවෙයි බොහෝ අතීතයට ගිය කතාවක්. අපි උපන් වර්ෂවල 1950 දශකයේ කතාවක්. ඉතින් අර සම්ප්‍රදායිකව අර මෙදසාලේ ස්තූපුවේ අර එතෙන්ට කොටු වෙලා බිත්ති හතරක් මැද්දේ රූගත කරපු ඒ යෝන් ප්‍රේමණීය කතන්දරවලට වඩා මේ බොහොම වෙනසක් සහිත කතාවක්. ඉතාමත්ම හොඳ පිටපතක්. හොඳ අධ්‍යක්ෂණයක්, හොඳ කැමරාකරණයක්. ඒ වගේම ලංකාවේ බොහොම ප්‍රවීණ රංගන ශිල්පීන් ගණනාවක් රංගනයෙන් දායක වෙච්ච. ඒ වගේම හොඳ සංගීතයක්. විශේෂයෙන්ම සමන්ත පෙරේරා වැනි අපේ රටේ ඉන්න බොහොම කෘතහස්ත සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ සංගීතයෙන් ඔප්නෙන් වුණු නාට්‍යයක්. මෙහි විශේෂත්වය සාමාන්‍ය අපි දන්නවා දැන් නාට්‍යයක් ජනප්‍රිය වෙන්නේ මාසයක් දෙකක් තිස්සේ ඒ නාලිකාව විසින්ම ඒ පිළිබඳව පූර්ව ප්‍රචාරක පට ප්‍රදර්ශනය කරලා රට පුරා දැන්වීම් පූරු කටවුට් වගේ දේවල් සවි කරලා පුවත්පත්වල පිටු ගණන් දැන්වීම් දාලා වෙනත් වෙනත් ආකාරයේ ප්‍රචාරක වැඩපිළිවෙළවල් රාශියක් දියත් කරලා කාලයක් යනකොට තමයි නාට්‍යයක් ජනප්‍රිය වෙන්නේ මිනිස් අතරට යන්නේ. නමුත් රන්තිලිවැව විකාශ කළ පළමුවෙනි කොටසින් මාර්තු මාසේ 21 වෙනිදා රාත්‍රි 7:00 සිට 8:00 වෙනකොට මේ සකල ලංකාවාසී සියලුම ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් වැළඳගත් නාට්‍යයක් බවට පත් වුණා. එතෙන් සිට සති කිහිපයක්ම ඒ ආදරණීය ප්‍රේක්ෂක පිරිස මේ නාට්‍යයත් සමග බැදී සිටියා. ඔවුන් බොහොම නොයොසිල්ලින් බලා සිටියා ඊළඟ සෙනසුරාදා දවස, ඊළඟ ඉරිදා දවස උදාවන තුරු මේ නාට්‍යය දැක ගන්න, ඒ රස විඳින්න. ඒ සතිය පුරාම ඒ පවුල්වල මේ පිළිබඳව කතා වුණා. ඉස්සරනම් පාසල්වල, රජයේ කාර්යාලවල මේවා ගැන කතා කරනවා. නමුත් මේ සිද්ධ වෙච්ච කොරෝනා වසංගත උදුරුවත් එක්ක ඒ ආයතන ක්‍රියාත්මක නොවීම නිසා ගෙවල් ගෙවල් අතරේ, පවුල් පවුල් අතරේ, පවුලේ සමාජිකයන් අතරේ මේ පිළිබඳව දැඩි විදිහට බොහොම හොඳ නාට්‍යයක් කාලෙකින් දුටුව අපිට යම්කිසි වෙනසක් ඇති කරලා දීපු, අපිට පුදුමාකාර නවනලු රසයක් ලබා දීපු නාට්‍යයක් හැටියට මේ නාට්‍ය හැමෝගෙම කතාබහට ලක් වුණා. ඉතින් මේ කොරෝනා වසංගතය නිසාම අපිට පසුගිය කාල සීමාව තුළ මේ නාට්‍යයේ රූගත කිරීම සිද්ධ කරන්නට බැරි වුණා. ඒ නිසාම ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් ඒ පසුගිය කාලේ මේ නාට්‍යය දැක බලා ගන්න අවස්ථාව හම්බුනේ නැහැ. නමුත් දැන් කොරෝනා උවදුර අනුක්‍රමයෙන් අපේ රටින් බැහැර වෙමින් පවතිනවා, ය සුව වෙමින් පවතිනවා. නීති රීති ලිහිල් වෙමින් සාමාන්‍ය ජනතාවට එදිනෙදා කටයුතු කර ගැනීමට අවස්ථාව උදා වෙමින් පවතිනවා. ප්‍රේක්ෂකයන්ටත් ඒ නිසාම ඔවුන් ආදරය කරපු, ඔවුන් රසවිඳපු නාට්‍යයන් නැවත දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීමටත් ඒ නිෂ්පාදන ආයතන විසින් අවස්ථාව ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ
පොලිස්පතිතුමා විසින් ඒ සඳහා අවසරය ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි දැන් නැවතත් ගල්ගමුව ඇහැටුවව රැස්වෙහෙර වැනි ප්‍රදේශවලට ඇවිල්ලා ඒ බොහොම අතිශයින් සුන්දර මනස්කාන්ත දර්ශන තලයන්වල මේ පරණ විදිහට සැරසිලා බුලත්විත කාලා ඒ අපේ රංගපෑ චරිතයන් එදාටත් වඩා හොඳින් ඒ කියන්නේ දැන් වෙනකොට මේ පිළිබඳව ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් එදාටත් වඩා හොඳින් මේ නාට්‍ය රූගත කිරීම අපි ආරම්භ කළා. ඉතින් ඒ සමග රන්තිලිවැව ඔබ සැමගේ මානසික සුවය සඳහා පෙර පරිදිම දිරණ නාලිකාවෙන් සන්ධ්‍යා භාගයේ රාත්‍රී කාලේ ඔබේ නිවසට අපි සීලු දෙනාම එනවා. ගෙදර මැදසාලේට අපේ නෑදෑයෝ වගේ මේ මේ පරණ පරම්පරාවක නෑදෑ පරපුරක් අලුත් පරම්පරාවේ නෑදෑ පරපුරක් දැක ගන්නට ගෙදරට එනවා වගේ අපි ඔබේ නිවසට එනවා. රැඳී සිටින්න රන්තිලි වැවක් සමග දිරණ නාලිකාවෙන් ළඟදීම ඔබේ නිවසට පැමිණෙන මේ රන්තිලි වැව නලුනිලි කණ්ඩායම සියලු දෙනාටම සියලු උවදුරු වලින් ඈත් වෙච්ච කොරෝනා වසංගතයෙන් මිදුණු ධාමත්ම සුවබර කාල සීමාවක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.